ශ්‍රීමාන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමෙන් අද ධාතු ප්‍රතිප ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පෙරණු දවසක් වේවා කියලා. ප්‍රභවන්තනේ අපි උන්වහන්සේගේ වචන දෙස බලමු. ලුක් 15 පරිච්ඡේදයේ 7 පදයේ එලෙසම පශ්චාත්තාපය ඕන නැති ධර්මිෂ්ඨන් 100කට වඩා පශ්චාත්තාපන්න එක පෞකාරක ගැන ස්වර්ගයේ ප්‍රීතිය වන්නේයි නබලාට කියමි. ස්වර්ගයේ ප්‍රීතිය කා උදෙසාද කියන මාතෘකාවට අපි බලමු. ස්වර්ගයේ ප්‍රීතිය කා උදෙසාද? ප්‍රමෝන්තිනි, අපිට මේ ස්ථානයේ ඉතාම වැදගත් පණිවිඩයක් උන්වහන්සේ අපිට කතා කරන්න යෙච්ච ක්‍රිස්තුස්වහන්සේ පශ්චත්තාපේ ඕන නැති 100කට වඩා පශ්චත්තාපල එක්ක පවකාරය ගැන ස්වර්ගයේ ප්‍රීතිය වන්නේය. අපිට පිළිදවා අපේ මාතෘකාව ස්වර්ගයේ ප්‍රීතිය කවුද සාද කියන එකයි. ස්වර්ග රාජ්‍යයේ ප්‍රීතිය වන්නේ කවුද සාද කියන දේ අපිට මෙතන පැහැදිලි පෙළෙනවා. සරල විදිහට ගත්තොත් දැන් අපි දකිනවා බොහෝ මිනිස්සු මේ පොළවේ ධර්මිෂ්ඨයන් ලෙස පෙනී හිටිනවා. ධර්මිෂ්ඨයන් ලෙස කතා කරනවා. ඒ අය හැමතිස්සෙම ආත්මික ලෝකෙත් සාමාන්‍ය මනුෂ්‍ය ලෝකෙත් මේ කාරණා අපට පැහැදිලි වෙනවා. අපි බැලුවොත් මේ ලෝකේ මිනිස්සු සමනාංශ දැනන සිටියත් ඔවුන් හිතනවා ඔවුන් ධර්මිෂ්ඨයි. අපි අරයට වඩා අපි මෙයාට වඩා අපි යහපත් දේවල් කරනවා, අපි දාන ධර්ම දෙනවා කියලා ඔවුන්ව ධර්මිෂ්ඨ ලෙස ඔවුන් ප්‍රකාශකට පත් කරගන්නවා. ඒත් ඔවුන් හිතන් ඉන්න ඔවුන් ධර්මිෂ්ඨයි කියලා. ඒ වගේම ආත්මික ලෝකයේ ස්වභාවන් තුළ පවා මිනිස්සු ඉන්නවා. ඔවුන් හිතන අපි අරයට වඩා මෙයාට වඩා අපි ආත්මිකයි කියලා. මේ මෙහෙම ස්වභාවන් තුළ හැම තැනම වගේ මේක ලෙඩක් වගේ පැතිරලා තිබෙනවා. බොහෝ අය මේ පොළේ නෙමෙයි පොළෙන් උඩ අඩු දෙක තුනක් ඉන්නේ. ඒ කියන්නේ ඔවුන් හිතන ඔවුන් හරි ආත්මිකයි. ආත්මික අහංකාරකම, ආත්මික උඩුගුකම, ආත්මික මාන්නේ ස්වභාවන් තුළ බොහෝ අයගේ ජීවිතයන් තුළ තිබෙනවා. ස්වභාවයම් අසර මනුෂ්‍ය කියලා නම් ඔවුන් දුක් විඳින්නේ ඔහුගේ අඩුපාඩු නිසා. ඔට ඇදිල්ල නැහැ, ඔ සමනාතිකර සම්බන්ධයක් නැහැ කියන එහෙම වෙලා තිබෙන්නේ කියලා මේ වගේ විවේචනයන් පවා සමාජට ස්වභාවන් තුළ තිබෙනවා. නමුත් ප්‍රේමවන්තෙනි, ඔබ යම් දෙයක් ලබා තිබෙනවා නම් ඒ ලබා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන්. ඔබගේ හැකියාව ඔබගේ ධර්මිෂ්ඨකම් නිසාම නොවන බවත් ඔබ පැහැදිලිව තේරුම් ගන්නට අත්‍යවශ්‍යයි. අපි ලබා තිබෙන හැම දෙයක්ම නූල් පොටක දෙයක් පවා අපි ලබා තිබෙන දෙවියන් වහන්සේගේ කරුණාවෙන්. වැඩි ඔන්නේ අපි අද දවස් අපි ජීවත් වන්නේ දෙවියන් වහන්සේගේ කරුණාවත්. ඒ කරුණ නැතුව අපිට මුකුත් කරගන්නත් බෑ, ජීවත් වෙන්නත් බෑ, මුකුත් ලබන්නත් බෑ. මේක අපි පැහැදිලි තේරුම් ගන්න ඕනේ. ඔබ හොඳ නිසා, ඔබ ධර්මිෂ්ඨ නිසා ඔබ යමක් ලබා ගන්න හැම නෙවෙයි. තොට දැන් මෙතන කියනවා ස්වර්ග රාජ්‍ය ප්‍රීති වන්නේ පසිත වෙන පවකාරයක් නිසායි. මම ධර්මිෂ්ඨයි ධර්මිෂ්ඨයි කියලා මම මාම ප්‍රකාශ කරත්තම ස්වර්ග ප්‍රීති වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා ආත්මික අහංකාරකමක්, ඒක ඇවිල්ලා ආත්මි උඩුගුකමක්. සමහර කට්ටි ජීවත් වෙන්නේ හරියට මේ පොළේ ජීවත් වෙන්නේ ස්වර්ගෙ ඉන්නවා කියලා හිතාගෙන අඩු මිනිස්සුන්ව එලා දැකලා එයාගේ අඩුපාඩු ගැන නිතරම විවේචනය කරලා කතා කරලා එහෙම අපි ජීවත් වෙනවා නම් අපි ධර්මිෂ්ඨයි කියලා අපි හිතාගෙන ඉන්නේ. එහෙම තමයි සමහරට ආත්මික මිනිස්සු ආත්මික ලෝකෙ පව ජීවත් වෙන්නේ. නමුත් යේසුස් වහන්සේ කියනවා දේ වචනිත පැහැදිලි ස්වර්ගෙ ප්‍රීතින කාරණයක් තියෙනවා. මොකද කාරණේ, මනුෂ්‍යයා තමාගේ වර්ධ තේරුම් අරගෙන මම දෙවියන්ගේ අභිමුට මට යාගන්න බෑ, මම මගේ ජීවිතයම අඩුපාඩු තියෙනවා, මගේ ජීවිතයම වැරදි තියෙනවා කියලා තේරුම් ගැනීමක් ඇතුව පොසිත වෙන මනුෂ්‍ය ගැන ස්වර්ග රාජ්‍ය ප්‍රීතියනලු. ඇයි ස්වර්ගයේ ප්‍රීති වෙන්නේ? ඔව්, පොසිත වීම තුළ සැබෑ හැරීමක් ලබලා විනාශයෙන්ද නරකාදී නැත්නම් අපායෙන් එයා ගැලවෙනවා. ඔතනට මේ අපායට යන මිනිස්සු ගැන තමයි උන්වහන්සේ දුක් වෙන්නේ. යේසුස් වහන්සේ කුරුසියේ ජීවිතේ පූජා කළේ අපායට යන මිනිස්සුන්ව බේරගන්න.
තේරුණාද? එහෙම නැත්නම් සබාවන්තල ආත්මික උණුගකමින් ඇසිරෙන මිනිස්සු නිසා ස්වර්ගයේ ප්‍රීතිවෙන් යන්නේ නැහැ. අපි මේක ඉතා පැහැදිලිව තේරුම් ගන්න අත්‍යවශ්‍යයි. ඒතර බලන්න එක පෞකාරයක් පොසිතැනකොට ස්වර්ගයට කොච්චර ප්‍රීතියක් ඇතිවෙනවද කියලා. එහෙමනම් ඔබ ස්වර්ග රාජ්‍යයේ ප්‍රීතියෙන් තබන්න ඕනේ නම් ස්වර්ග රාජ්‍ය කියන්නේ යේසුස්වහන්සේතුළු කණ්ඩායම දූතයන් ඉදිරියේ ප්‍රීතිය වෙන්නේ ස්වාමීන් වහන්සේගේ කුරුසියේ පූජාව තුළ සම්පූර්ණයෙන්ම පොසිතැන හැරෙන මිනිසෙකු දෙසයි. අපි හිතාගෙන අපි හැරලා ඉන්නා කියලා. ඔබ හිතාගෙන තමයි බහැරුණු හැරිබල බව ගත්ත මිනිසෙක් කියලා. එහෙමනම් ස්වර්ග රාජ්‍යයේ ප්‍රීති වෙන්න පුළුවන් විදිහට ඔබ ජීවිතේ කරුණු කාරණා සිදි වෙන්න ඕනේ. ඔබ හැම තිස්සෙම හිතන්න ඕනේ ඔබගේ ජීවිතේ යම් වරදක් වුණාම ඔව් මම පසුතැවෙන්න ඕනේ. මගේ මම මේ පාපය කළේ ස්වර්ග රාජ්‍යයට දෙවනංශයට විරුද්ධවයි. කියනවා සිතිවිල්ල ඔබට ඇතිවෙන්න ඕනේ සෙනෙවන්තේ. ඒ නිසා තමාම ධර්මිෂ්ඨයක් හිතාගෙන තමා හොඳයි කියලා හිතාගෙන ඕ මම ඉන්නේ පොළෙන් අඩි දෙක තුනක් උඩ මම හොඳ ආත්මික මිනිස්සු කියලා හිතාගෙන ඔබ ඔබ රවට්ට ගන්නට යන්න එපා. එහෙම වුණාම ඔබ ආත්මික උඩුගු අහංකාර මිනිස්සු කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා ඔබ පොසිතැවීමට අත්‍යවශ්‍ය වෙනවා. හේතුව අපි දැනුවතෝ සමට නොදැනුවතෝ අපි ඇතින් බොහෝ අඩුපාඩු කාරණා සිදුවෙන්න පුළුවන්. අපේ වචනේ පවා සිදි වෙන්න පුළුවන්, සිතිවිල්ලේ පවා සිදි වෙන්න පුළුවන්. ඒ නිසා ස්වර්ග රාජ්‍ය ප්‍රීති වෙන්නේ ඔබ අපාය නිදහස් වෙන දවසේ. ඔබ අපාය නිදහස් වෙන්නේ කවදාද? ඔබ හිතන්න එපා විනිශ්චය දවසේ කියලා නෑ. ඔබට මේ දැන්ුණත් අපායෙන් ගැලහැරෙන්න පුළුවන්. කොහොමද? ඔබ පොසිතැවිලා ජීවිතේ සම්පූර්ණව ස්වාමීනාසික අභිමුඛේ හරි විදිහට කාරුණා කාරණා කියා සිටලා කම්මාව ලබා ගත්තොත් මේ දැනුත් ඔබට අපායෙන් ගැලවෙන්න පුළුවන්. නරකාදීන් සදාතික විනිශ්චයෙන් ගැලවෙන්න පුළුවන්. ඒ නිසා ස්වර්ග රාජ්‍ය ප්‍රීති වෙන එකම කාරණේ අපි දාන ධර්ම දෙන නිසා නෙවෙයි, අපි පින්දම් කරන නිසා නෙවෙයි, අපි කරන සේවය නිසා නෙවෙයි. ස්වර්ග රාජ්‍ය ප්‍රීති වෙන කාරණේ මෙතන කියන පසුතැවීම. පසුතැවීම එනිසා ඔබගේ ජීවිතය හොයලා බලන්න. ඔබ යේසුස් වහන්සේ පිළිගත්ත දවසේ සිට මේ වෙනකම්ම ඔබ ස්වර්ග රාජ්‍යයේ ප්‍රීතිය වෙන පුළුවන් විදිහට ඔබ ජීවිතය ගෙන ගියාද? නැතිනම් ස්වර්ග රාජ්‍යයේ දුකටපත් වෙන කරුණ කාරණා, යේසුස් වහන්සේ වේදනටපත් වෙන කරුණ කාරණාද සිදුවුනේ ඔබ ජීවිතය සොයලා බලලා ඔබ පසුතැවෙනවා නම් ඔබට ස්වර්ගයේ රාජ්‍යයේ ප්‍රීති වෙන කාරණා බවට පරිවර්තනය කරගන්න පුළුවන්කම ලැබේ. ඉතින් මේ වචනෙන් දෙවන් වහන්සේ ඔබට ආශෝදන සේක්වා. ප්‍රමන්ත දෙවියන් මේ අනර්ග වචන නිසා ස්තුති. අපේ ජීවිතය හැම තිස්සෙම පසුතැවිලි වෙමින් ස්වර්ග රාජ්‍ය ප්‍රීති වෙන්න පුළුවන් විදිහට අපේ ජීවිතය කරුණු කරන හදා ගන්නට බවන්ස අපට අවස්ථා දී තිබෙන නිසා ස්තුති. වචනාලසිනට ආශිර්වාදම කරන්නට ආරක්ෂා කරන්න ඉන්න නිසංසගේ නාමයෙන් ආමෙන්.